ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණයේ දෙස මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු කර තිබෙනවා. අද දිනේත් ඔවුන් නිල තීරණයක් ප්‍රකාශ කළේ නැහැ. නිදහස් පක්ෂයේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා අද මාධ්‍යම වක්කැඳවමින් පක්ෂයේ සහය ලබා දෙන පාර්ශවය ගැන ප්‍රකාශයක් කළා. විධායක ජනාධිපති කෙනෙක් හෙට තෝරාපත් වෙච්ච ජනාධිපතිවරේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට දෙවෙනි පතාවට මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. අපිට එක්සත් ජාතික පක්ෂත් එක්ක ගමනක් නැහැ. ඒ නිසා අපිට ඒ කඳවුරට විරුද්ධව බලගැන්වීම සිදු කළ යුතුයි. පළවෙනි එක ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකය හැටියට එතුමා සමග අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කර ගැනීම. දෙවෙනි එක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම. තුන්වෙනි එක ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ කියන අපේ සන්ධානයේ ව්‍යවස්ථාවේ කෙටුම්පත්. මේ තුනම අපි 95%ක්ම ඉවරයි කියලා කිව්වොත් නිවැරදි. ඉවර කරලා යම් යම් පොඩි කරුණු කිහිපයක් අපි අවසාන තීන්දුව ගැනීමේ බලය සහ අවසාන තීන්දුව ගැනීමේ තීන්දුවේ නිදහස පක්ෂ සභාපතිතුමාට පැවරුවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් අද මැතිවරණ කොමිසම මසලදී පැවසුවේ එවැනිම කරුණක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය මං හිතන්නේ අද දවස තුල හෝ හෙට වෙනකොට නිසක වශයෙන්ම පොහොට්ටුව සහ අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ලැබෙන බවට තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. සම්පූර්ණ බලය ජනාධිපතිතුමාට දීලා තියෙනවා. තවමත් මේ පස්ස ගන්න. යම්කිසි දේවල් කල්පනා කරලා මං හිතන්නේ නිවැරදි තීරණයක් ගනි. නමුත් අද කුමාර් වෙල්කම් මහතා නාම යෝජනා බාර නොදෙන බව මාධ්‍යයට දැනුම් දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානය කියා සිටියේ නිදහස් පක්ෂයේ පොදුජන පෙරමුණට සහය නොදෙනු ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ අවසාන අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඒ සඳහා පළමු පියවර විදිහට අපේ පැත්තෙන් වෙන්න ඕන යුතුකම විදිහට අපි අපේ අපේක්ෂකතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි සුරැකීමේ සංවිධානයෙන් අපි ඉදිරිපත් කරන ලද අපේ අපේක්ෂකතුමා වන කුමාර් වෙල්ගම් මහත්මයා නිල වශයෙන් ඉවත් කර ගන්නවා. ඔව් දැන් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙන්නේ නැහැ කියන යම් ප්‍රතිචාරයක් ඇවිල්ලා තිබෙනවද? ඒ ඔය කිස්තිරයි. 100%ක් එක වෙන්නේ නැහැ. නෑ ඔබලාගේ අනුගාමිකින් කාටද ඡන්දය දෙන්නේ දැන්? අපි ඒක ඉදිරි දිස් කියන්න අපි තවස් කීපකින් කියන්න. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී පිරිසක් අද මැතිවරණ ලේකම් කාර්යාලයේ අභියසට පැමිණ සිටියා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක සංගමේ රත්නපුරදිස සභාපතිතුමා. ශ්‍රී ලංකාවේ සියලු දෙනාගෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් ඉල්ලා සිටිනවා 9000 වැනි අපේක්ෂකයන්ගෙන් මෙම සජිත් මහත්මයා දිනනවා මල් වට්ටි අත ගහන්න කියලා ස්ථිර වශයෙන්ම සජිත් මහත්මයා ජයග්‍රහණ කරන බව මට විශ්වාසයක් තියෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ පක්ෂය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව අපි පසුගිය දිනවල දැනුම් දෙන්න හිටියත් පක්ෂ අපේ දිස්ත්‍රික් සංවිධායකරු ආසන සංවිධායකරු මන්ත්‍රීවරුන්ගේ මතුළු වෙනත් යෝජනා හා ගැටලු නැවත විසඳන්න ඕන කියලා අපි තීරණය කළා. මොකද වැදගත් වෙන්නේ අපි සහයෝගය දෙන අපේක්ෂකයාගේ ජයග්‍රහණ. අපේක්ෂකයාගේ ජයග්‍රහණ අපි දකිනවා ප්‍රායිසභා මන්ත්‍රී කෙනෙක් එකතු කළ ඡන්ද 3,000-5,000 වුණත් අපිට වැදගත්. සංවිධායකගේ ඡන්ද 10-15 අපිට වැදගත්. මේ සමස්ත ඡන්ද එකතු වෙන තමයි රටේ ඡන්ද හැදෙන්නේ. ඒක නිසා අපි මේ සියලු දෙනා ගැටලු විරවුල් කරලා යම් නිසි තැනකට ගෙනල්ලා ප්‍රකාශ කරන්න නැවත සාකච්ඡා කරන තිරගම අපි ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන පක්ෂයක් ලෙස මේ සියලු දෙනාගේ අදහස් යෝජනා සැලකිලි ලක් කරලා ඉස්සරහට ගෙනියන්න. ඒක තමයි මේ ප්‍රමාදයේ තියෙන්නේ. අපි හිතනවා ඉතා ඉක්මනින් අපිට පුළුවන් වෙයි හොඳ පැහැදිලි පිළිතුරක් රටට ජනතාවට ලබා දෙන්න.